සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි මේ ලස්සන උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වෙනස් නොවන නාමෙන් ආචාර කරමි අද උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ අපට 1 කොරින්ති 9 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයෙන් සඳහන් කරන දේ මෙයයි දුවන ස්ථානයේහි සියල්ලන්ම දුවන නමුත් තෑග්ග ලබන්නේ එක්කෙනෙක්ම බව නොදනිමුවද එසේම නුබලත් ලබා ගන්නා පිණිස දුවන්න අද උදෑසන අපි දකින පළවෙනි දේ මෙයයි හැම කිතුණුවෙක්ම දෙවියන් වහන්සේ කැඳවලා තියෙන්නේ තරංගයක දුවන්නයි එනම් හැම කිතුණුවෙක්ම පෞද්ගලිකව දුවන තරංගයේ ක්‍රිස්තුස් වහන්සේට ආත්ම දිනා ගන්න පිණිස දුවන්න අවශ්‍යයි එනම් අද උදෑසන ශුද්ධාත්මයන් වහන්සේ අන් අය අපට ආකර්ෂණය වෙන ලෙස දුවන්න අපිට අනුශාසනා දෙනවා මේ ගමනේ අපිට බාධා වෙන හැම දෙයක්ම අපි අයින් කළා සුභාරංචිය ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි දයාබර දේව දරුවනේ කොපමණ ඉමහත් වගකීමක්ද දෙවියන් වහන්සේගේ නාමේ දරන හැම දරුවෙක්ම දෙවියන් වහන්සේ ඉදිරියේ ගණන් දෙන්නට යනවා අද උදෑසන ඔබත් සමග කතාවක් මම බෙදා ගන්නට යනවා සබත් පාසලේ ගුරුවරියක් ශිෂ්‍යයන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පේත්‍රස්ව මනුෂ්‍යයන් අල්ලන කෙනෙක් හැටියට පත් කරපු විදිය ගැන ඉගැන්නුවා ඉන්පසුව ඒ දරුවන් දිහා බලලා අද කවුද මනුෂ්‍යයන් අල්ලන්නේ කියා ප්‍රශ්න කරපු මොහොතේ එක දරුවෙක් නැකිටලා පොලිස් කාර්යා කියා ප්‍රකාශ කරා ඒ මොහොතේ ගුරුවරිය පොලිස් කාර්යා අතරෙත් මනුෂ්‍යයන් අල්ලන දේව දරුවෙක් අතරෙත් වෙනස පෙන්눔 කරා පොලිස් කාර්යා මනුෂ්‍යයන්ව අල්ලන්නේ විනිශ්චය කාර්යා ඉදිරියේ ගෙන්නයි නමුත් ආත්ම දිනා ගන්න කෙනා මනුෂ්‍යයන්ව ගැලවුම් කරු ඉදිරියේ ගෙන යනවා දයබර දේව දරුවනේ අද උදෑසන අපි ඉගෙන ගන්න දෙවෙනි දීමේයි අපි කෙටි කාලයකට නෙමෙයි ජීවිත කාලෙම මේ තරංගාවලියේ දුවනවා ඒ නිසා හැම මොහොතක්ම වටිනවා අපි මේ ලෝකේ ජීවත් වෙන විලාසිතාව කතා කරන ක්‍රියා කරන විදිහ ජීවිත ධර්ම දූත සේවාව කියා හැඳුන්වෙයි ඒ නිසා අපේ ආත්මික ජීවිත ගැන තවත් සලකලා පුළුවන් තරම් දෙවියන් වහන්සේට ප්‍රිය වූ ජීවිත ජීවත් වෙන්න අවශ්‍යයි විනාශයට යන මිනිස්සුව පාපෙන්ද සාපෙන්ද ගලවන්න ශුද්ධාත්මයන් වහන්සේ අපට උපකාර කරන්න දැනුත් ලෑස්ති උන්වහන්සේගේ මඟ පෙන්වීම තුලින් මේ පෘථුවිය අප ජීවත් වෙන හැම දවසක්ම දෙවියන් වහන්සේට පෞකාරයන්ට ආශිර්වාදයක් වෙන ලෙස අපි ජීවත් වෙමු අපි දැන් ආඥා කරමු අබ්බා භයානනි මනුෂ්‍ය ආත්මයන් ගලවන එක මගේ එකම ආශාව කරනු මැනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පාලවන්ත නාමයෙන් ආමේන් ශලෝන් මරණාතා